මේ දැක්වෙන්නේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 300ක් පමණ ඈතින් ඇති සර්පිලාකාර චක්‍රාවාටයක්. විද්‍යාඥයන් විසින් මෙය හඳුන්වන්නේ NGC 5495 වශයෙන්. මෙම සර්පිලාකාර චක්‍රාවාටය පිළිබඳව විශේෂතම කරුණ වන්නේ එය පෘථිවියට කෙලින්ම මුහුණලා තිබීමයි. එම හේතුව නිසා මෙම සර්පිලාකාර චක්‍රාවාටය සතු සර්පිලාකාර අත් එසෙත් මෙතනම් ස්පයිරල් ආම්ස් අපිට ඉතාමත් හොඳින් දැක ගැනීමට පුළුවන්. ඔබ දන්නවා ඇති අප ජීවත් වන චක්‍රාවාටය වන ශිරපතියද මේ ආකාරයටම සර්පිලාකාර චක්‍රාවාටයක් වන බව. නමුත් අප ජීවත් වන්නේ ශිරපතිය තුල නිසා එහි සර්පිලාකාර ස්වභාවය අපිට මේ ආකාරයට දැක ගැනීමට ලැබෙන්නේ නැහැ. එසේ වුවත් අප ශිරපතියේ සිට ආලෝක වර්ෂ මිලියන 100ක් පමණ ඉවතට ගමන් කර ශිරපතිය නිරීක්ෂණය කරන්නේ නම් අපිට එය මෙවැනි දර්ශනීය සර්පිලාකාර චක්‍රාවාටයක් වශයෙන් දැర్శණය වනු ඇති. එනිසා අප ජීවත් වන චක්‍රාවාටය වන ශිරපතියට තිබෙන්නේ මොන ආකාරයක හැඩයක් ද යන්න දැනගැනීමට මෙය ඉතාමත් හොඳ උදාහරණයක්. විද්‍යාඥයන් තවදුරටත් ප්‍රකාශ කරන්නේ විශ්වයේ ඇති සම්පූර්ණ චක්‍රාවාට වලින් 60%ක් පමණ මෙවැනි සර්පිලාකාර චක්‍රාවාට වන බවයි. දැන් අපි නැවතත් මෙහි දැක්වෙන NGC 5495 චක්‍රාවාටය දෙස අවධානය යොමු කළොත් ඔබට මෙහි දැක ගැනීමට පුළුවන් දීප්තිමත් ආලෝක ලප තුනක්. මෙයින් ආලෝක ලප දෙකක් මෙම චක්‍රාවාටයට කිසිදු සම්බන්ධයක් නැති ශිරපතිය තුල තිබෙන තාරකා දෙකක් වනවා. එම තාරකා දෙක වන්නේ මෙම චක්‍රාවාටයට දකුණු පසින් ඇති ඉතාමත් දීප්තිමත් ආලෝක ලපය සහ මෙම චක්‍රාවාටය මැදියේ ඇති ආලෝක ලප දෙකෙන් නිල් පැහැති ආලෝක ලපයයි. ඒ වගේම මෙම චක්‍රාවාටය මැදියේ දර්ශනීය වන කහ පැහැති ආලෝක ලපය වන්නේ මෙම චක්‍රාවාටය සතුව ඇති ඉතාමත් සක්‍රීය හරයයි. මෙලෙස සක්‍රීය හරයක් ඇති නිසා මෙවැනි චක්‍රාවාටයක් අපි සේෆර්ඩ් ගැලැක්සි වශයෙන්ද නම් කරනවා. ඒ වගේම මෙවැනි චක්‍රාවාටයක් සතුව ඇති ඉතාමත් සක්‍රීය හරය අපි ඇක්ටිව් ගැලැක්ටික් නියුක්ලියස් එසෙත් නැතිනම් AGN එකක් වශයෙන්ද හඳුන්වනවා. මෙලෙස ඇති ඇක්ටිව් ගැලැක්ටික් නියුක්ලියස් වලින් ඉතාමත් සක්‍රීය අවස්ථාව වන්නේ ක්වේසාර් වශයෙන් අප හඳුන්වන අවස්ථාවයි. ක්වේසාර් එකක් යනු විශ්වය තුළ අප නිරීක්ෂණය කරන දීප්තියෙන් වැඩිම සංසිද්ධියයි. ඒ වගේම මෙවැනි ක්වේසාර් සංසිද්ධියක් ඇතිවන්නේ මෙවැනි චක්‍රාවාටයක් මැදේ ඇති අතිවිශාල කළු කුහරයේ බලපෑම නිසයි. නමුත් විද්‍යාඥයන් ප්‍රකාශ කරන පරිදි මෙම චක්‍රාවාටය එනම් NGC 5495 තවමත් ක්වේසාර් තත්වයට පත්ව නැහැ. එලෙස ක්වේසාර් එකක් බවට තවමත් පත් නොවුවත් මෙම චක්‍රාවාටය විශ්වයේ තිබෙන ඉතාමත් සක්‍රීය හරයක් ඇති චක්‍රාවාටයක් වනවා. මම කලින් සඳහන් කළ ආකාරයට විශ්වය තුළ මෙම අවස්ථාවේදී සර්පිලාකාර චක්‍රාවාට 60%ක් පමණ දක්නට ලැබුණත් කාලය ගතවීමේදී ඒවා එකිනෙකා සමග ඒකාබද්ධ වීම නිසා තවත් වසර බිලියන ගණනකින් විශ්වය තුළ බහුලවම තිබෙන්නේ මෙවැනි ඒකාබද්ධයන් මගින් ඇතිවන එලිප්ටිකල් ගැලැක්සීස් එසේත් නොමැතිනම් ඉලිප්සාකාර චක්‍රාවාටයි. එනිසා අප ජීවත් වන මෙම කාලය විශ්වය තුළ ඇති ඉතාමත් දර්ශනීය චක්‍රාවාට වර්ගයක් වන සර්පිලාකාර චක්‍රාවාට දැක ගැනීමට ඉතාමත් හොඳ කාලයක් වනවා. අවසානයේට විශ්වය පිළිබඳව මෙවැනි නවතම කරුණු දැන ගැනීමට අභ්‍යවකාශ විද්‍යාව channel එක දැන්ම subscribe කරන්න. ඒ වගේම James Webb දුරේක්ෂයෙන් ලබාගත් Cartwheel Galaxy එකේ ඡායාරූපයන් බැලීමට වම්පස ඇති වීඩියෝව හෝ තරු ඉතාමත් වැඩි වශයෙන් බිහිවන Starburst Galaxies පිළිබඳව දැන ගැනීමට දකුණු පස ඇති වීඩියෝව බලන්න.